ආසයින රස රස කෑම හදල බලන්න. ඉතිං හැම ගේකම් වගේ අනිවාර්යම මාළු හොත්තක් මාළු බැදුමක් අනිවාර්යම වගේ හැදෙනවා. හැබැයි හැම දාම හදන මාළු හොද්දට මාළු බැදුමට වඩා වෙනස්ම විදිකට වෙනස්ම රසකට මාළු හදල බලමුද. ඒ හදර විදිේ මම කොහොමද කියල කියන්න. එක කියන්න හැමදාම් වගේ අපි ආදරය කරන අපේ අනෝමාන්ටි ප්‍රවීඩ සූපවේදින අනෝමා විජයතුන්ග මහත්ම අයිබෝ. අද මොකද මේ විශේෂ කෑම එක. අපි අද හදන්නයන්නේ චීන ක්‍රමයට ස්ටීම් කල්ලා එකන වාශ්පෙන් තම්බගත්ත මාළු. වාශ්පෙන් තම්බගත්ත කිවම ගොඩක් අහිත මාළු කන්න පුළුවන්ද එහෙම කියලම්පද අපිට පුරුදු පොද ැතියට. එමනත මාල ඇඹුල් කියල් කියයි එමනට බැද්දලනේ. නමුත් මේක වෙනස් විදිියකට හදන්නේ. හැබැයි හරි ඉක්මනට ගොඩා ප්‍රසට හදන්න පුළුවන් එකක් එක මංහිතන තරුණ දරුව ගොඩා කාසවෙ මේ වගේ මාල්ල එකක් අදල කන්න. ඔන්න මාළු ගැන කියනකොටම මේ මේසේ ඉන්නවා හොඳට පිරිසිදු කරපු ලොක්කු මාළුවෙක් ඔන්න එය. මේ මෙයා මේ විදියට හිටියට හැබැයි මට කිසිම පිළි ගඳක් සමනෙන් මාළු ගැනකොට අපිට පිළි ගඳක් කෙනවන හැබයි හෙම කිසිම දැනෙන් නැතියි මොකත් මේ කියරහස්. ඔව සාමානයෙන් අපි ගෙදර වුණත් මාළු හදනකොට පිළි ගඳක් කෙනවනේ මේක නැත්තේ මිට විශේෂක්ත්‍ය ඇතියෙනවා. චීන ක්‍රමයට මේ වගේ මාළු හදනකොට ඒකලොන් මේක මාළු සුද්ද කරලා මික බඩ ඔක්කොමයින් කළ කරමලය අයින් කළ හොඳට සුද්ද කරලා තියෙන්නේ පෝදුවට පස්සේ ඉංගුරු හීනි පෙති වගේ කප්පලා එක පොඩ්ඩ පිහියෙන් තල්ලලා ඊට පස්සේ මේ මාළු වගේ ඇගේ ඔක්කොම ගානවා ඉගුරු ටික බඩ ඇතුලේ දෙපැත්ේ හැම චුට්ට ගාල ටිකක් වෙලා තියන්න ඉඳලා ඉට පස අපි සෝදනවා. ඒකැන මේ විදිහටම අපිට ගෙදත්තත් අප යනකොට පාවිච්චි කරන්න පුළුවන් ැන මේ ටෙක්නික. ඕ හැබැයි ලංකාව අපි පුරුදුවෙලා තියෙන්නේ අපේ මාළු හදනකොට ඒ මාළුවල ගඳයන්න අපි කරන්න දෙහේ මුල්ටිකක් එහමනට විනාකිරිටික දාලා ඔොට අතගාන එතකට තරි දෙ අපි අර ගුඩා ගඳයි කියන බොම්බිලිකරවලති ඒකත් එහෙමයි ඒක වුණත් සෝධනකට විනාකිරි චුත්තත් දාලා අතගාල සෝදල තිබ්බුති ඒක ගඳ පොඩ්ඩක්වත් තිෙනතිය ඉ මාළු හැදවට අපි ඔන්න චිප්ස් පොඩකු කියලන්නා. හරි දැන් එතකොට මෙතන තියෙනවා ගොඩාක් දේවල් මේ මොනාද කියලා අපි එකින් කතා කරමු සලම් දෙන්නේ අද හදන ස්ටීම් ෆිෂ් ස්ටීම් චීන ක්‍රමයට වාශ්පෙන් තම්බල ගත්ත මාළුවෙක් හදන්නේ. ඇත්තටම මේකට ගොඩාක් ගෙදර තියෙන දේවල් තමයි ඕනේ මේ ලූණු කොළයි කොත්තමල්ලි කොළයි තමයි පොඩ්ඩක් අපිට ගෙදර නැත්තම් ගේන්න ඕනේ දේවල්. ඉතින් අපි බලමු මෙහෙම කොටස් තුනකට මම වෙන්කල්ලා තියෙන අපි බලමු මොනවද මේ දේවල් කියලා. මේ වගේ පිරිසිදු කරගත්ත මාළුවේ මං කියලා දෙන්න කොහොමද මේක පිරිසිදු කරගත්ත කියලා. ඊට පස්සේ මේක සීසන් කරගන්න ලුණු ගම්මිරිස් ටිකක් ඕනේ. මේ වගේ ඉඟුරු ටිකක් හීනියට කපාගෙන තියෙන මේක උඩට දාලා තමයි අපි මේක ස්ටීම් කරන්නේ. ඊට අමතරව කොත්තමල්ලි කොළ ටික සාමාන්‍ය ටිකක් ලොකුට ලොකුට වගේ කපාගෙන තියෙන ලුණු කොළ මේ වගේ ලොකෝට කපාගෙන ඊට පස්ස අපි මේකට සෝස් එකක් හදාගන්න ඕන. ඒ සෝස් එක ටෝන කරනවා. මෙතන තියෙන සෝය සෝස් මේ සැහැඳි දෙකක් මෙතන චයිනීස් විනිග තේ හැන්දක් තියෙනවා. නමුත් කාගෙත් ගෙවල් වල නෑන මේක. ඒක නිසා අපිට පුළුවන් අපේ ලංකාවෙ තියෙන පොල් විනාකිරි හරි මොනහරි ගන්නවන තේ හැඳි භාගයක් ගන්න. ඒක ගොඩක් ඇඹුල වැඩි නිසා මේක තියෙන සෙසමි ඔයිල් මේ තියෙන වතුර තලතය මේ තියෙන්නේ වතුර මේ සැන්දි එකක් සීනි තේහැන්දි එකක් මේක සෝස් එක හදනවා. ඊට පස්සේ මේ මාළුව ස්ටීම් වුණාට පස්සේ චීන අය කරන දෙයක් තමයි මෙතන තෙල් රත් කරලා මාළුව උඩට දානවා. දැන් ඒකට තමයි මේ තියෙන්නේ මෙතන තෙල් මේ සැන්දි දෙකක් තලතෙල් තේහැන්දක් සීනියට කපාගත්ත ඉඟුරු ඒට කපාගත් ඉගුරු මේක අන්තිමට ඕනන්න. දැම් මට තියනව ප්‍රශ්නයක් දැම් මේ මෙතනි කිව සෙසිමි ඔයිලේ කියන තලතෙල් ගන්නවා කියලා. හැබැයි ලංකාවේ තලතෙල් මෙමට නෙවේ. ඕ අපි සාමාන්‍ය ලංකාවේදී අපි තලතෙල් කියන්නේ මේ වගේ නෙවේ පාට වෙනස් එක සුදු පාටට හුරුයි වගේ මේක ටිකක් දුඹුරු පාටට කියන්නේ මේක ටෝස්ට තල ටෝස්ට් කරලා තමයි තෙල් අරන්තියන්නේ. ඉතින් ඒකේ සුවඳයි අපි සාමාන්‍ය ලංකාවේ තලතෙල් කියන එකත් වෙනස්.
හැමතිස්සෙම චීන කෑම හදනකොට ගන්න ඕනේ මෙන්න මේ සෙසමි ඔයිල් කියන එක. ඒක ගහලා තියෙන සෙසමි ඔයිල් කියලා. ඉතින් ලංකාවේ සාමාන්‍යයෙන් තලපිය ගන්න තියෙන්නේ බෙහෙත් බඩු කඩවල වල හිමනේ දැන් සුපර් මාකට් එකේ තැති. නමුත් ඒක නිකන් කහපාටට හුරු එකක්. ඒක නෙමෙයි ගන්න ඕනේ හැමතිස්සෙම මෙන්න මේ වගේ දුඹුරු පැහැයක් තියෙන තලපිය තමයි චීන කෑම හදන්න අපි ගන්න. හරි. දැන් ඔන්න තල තෙල් ගැනත් දැනගත්තා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන කෑම හදන්න උගන්වන තැන් ඕන තරම් තියෙනවා. හැබැයි මේ වගේ ටිප්ස් කියලා දෙන්නේ අපේ අනෝමාන්ට විතරයි. හරි. ඒත් එකම තව ටිප් එකක් ගැන තමයි ඉගෙන ගන්න යන්නේ. ඔව්. ඒ තමයි මේ මාළික කොහොමද පිරිසිදු කරගන්නේ? ඔව්. පිරිසිදු කරගන්නත් කලින් මම දෙයක් කියන්න ඕන. දැන් මේක ස්ටීම් කරලානේ කරන්නේ. ඉතින් හැමතිස්සෙම අපේ ගෙවල් වල තියෙන ස්ටීම් එකේ ප්‍රමාණය අනුව තමයි අපි මේ මාළුව තෝරගන්න ඕනේ. මොකද චීනේදී නම් ඒකලන්ට තියෙන ලොකු වොක්ස් වොක් එකක් කියලා තියෙන අර නිකන් මෙහෙම පෑන් එක. ඒක ඇතුළට පොඩි ස්ටීල් මේ අපි අර උණු දේවල් කියන්න ගන්න නිකන් ස්ටේන්ලස් ස්ටීල් රැක් එකක්, ඒ වගේ රැක් එකක් දාලා ඒකට වතුර දාලා ඒක උඩින් මාළුවව තියලා තමයි මේ භාජනයක ඒකලන් ස්ටීම් කරන්නේ. ඉතින් ලංකාවේ අපේ ගෙවල් වල ගොඩක් අයට ඒ වගේව නැහැ. අපි පාවිච්චි කරන්නේ මේ වගේ ස්ටීමර් මේ මොකද අපි ඉන්දියා අප්ප හදන්න පිට්ටු හදන්න සමහරట్లా පාවිච්චි කරන්නේ මේක. ඉතින් ඒකින්ද අපේ ගෙදර තියෙන ස්ටීමර් එකේ සයිස් එක ප්‍රමාණය අනුව තමයි මේ මාළුව තෝරගන්න ඕනේ. ඒ තෝරගත්තට පස්සේ ඕගලන් සම්මින් ගොඩක් අය මාළුව සුද්ධ කරන්න දන්නේ නැහැ. ඒක නිසා කඩෙන් ගන්නකොට පුළුවන් නම් මේක සාමාන්‍යයෙන් බේක් කරන්න කියලා කිව්වොත් යාළ දන්නවා මේ විදිහට මාළු වගේ අරමලිය බඩ අයින් කරලා මේ පොරපොතු අයින් කරලා දෙන්නේ කිව්වොත් ඒකලන් එහෙම කරනවා. නමුත් මතක තියාගන්න ඕනේ මේකට ගන්න ඕන මාළුවෙකුත් ඉන්නවා. දැන් මේකට ගන්නේ වයිට් ෆිෂ්. يعني සුදු පාට මාළුවේ කියන්නේ ගොඩක් වෙලාවට මේකට හොඳ පරා මාළු වගේ තමයි. නමුත් මට පරා මාළු හොයාගන්න බැරි වුණා මට අවශ්‍ය ප්‍රමාණය ඒ ප්‍රමාණයට බැරි නිසා මම අරන් තියෙන ගල් මාළු. මේකත් හොඳයි මේකට. නමුත් මේ මාළුව හරි හයියයි කියන්නේ නිකන් පරා මාළු එක්ක සංසන්දනය කරනකොට චුට්ටක් අද ගැටෙනවට කන්න අමාරු නෑ රසයි. නමුත් මං හිතන්නේ ගොඩක් හොඳයි කියලා පරා මාළු ගන්න පුළුවන් නම් පොඩි පරා. මම අද ගියාම මට හම්බුන්නේ නැහැ. මම මාළු ගන්න ගිහින්ලා ඒක නිසා මං අරන් තියෙන්නේ ගල් මාළු. එහෙනම් අපි ළඟට බලමු කොහොමද මේ මාළුව සුද්ධ කරලා තියෙන්නේ කියලා. මාළුවගේ මෙතන වරල් තියෙනවා. මෙතන මේ වරල කපලා තියෙනවා. මේ වටේට තියෙන එකත් කපා ගන්න ඕන. මේ මෙතන දිගට තියෙනවනේ. මේකත් පොඩියට කපලා තියෙනවා. ඊට පස්සේ මාළුවගේ මෙතන කරමලය අයින් කරලා මෙන්න මේ විදිහට මෙතන එහෙම කපලා මේක ඕපන් කරගන්නවා. මෙතන බඩවැල් ඔක්කොම අයින් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට සුද්ධ කරලා අනිත් විශේෂත්වය තමයි පිහියෙන් මෙන්න මේ වගේ කැපුම් ටිකක් දාගන්න ඕනේ. නමුත් යටටම කැපෙන්නේ නැති වෙන්න. වෙන් වෙන්නේ නැති වෙන්න. අර කටුව ළඟට එනකන් පිහිය අපනකොට කටුව ළඟදී නවත්තන්න ඕනේ. ඒ වගේ මේ වගේ කැපුම් ටිකක් දාලා තිනා අපි මෙන්න මේ විදිහට තමයි මේක සුද්ධ කරගෙන තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් අර ගොඩක් වතුර යන්න පොඩ්ඩක් පිහ දාලා ගත්තනම් හරි. මාළු එක සීසන් කරන්න කලින් අපි සෝස් එක හදාගමු. අපි කරන්න තියෙන්නේ මේ සියලුම දේවල් අපි දාගන්න එක භාජනයක. හරි. මේ තියෙන්නේ මොනවාද? සෝයා සෝස්, මේ සැහැඳි දෙකයි. විනාකිරි තේ හැඳි එකක්. තල තෙල් තේ හැඳි එකක්. තල තෙල්. ඊට පස්සේ සීනි තේ හැඳි එකක්. වතුර මේ සැඳ එක. ඒ ටික දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මොකද සීනි දාපු නිසා සීනි ටික දියවෙන්න ඕනේ. දැන් මේ ටික දියවෙලා ඊළඟට අපි කරන්නේ ලුණු ගම්මිරිස් දාලා මේක සීසන් කරගන්න. ගොඩාක් අපි ලුණු දාන්නේ නැහැ. මොකද අපි සෝයා සෝස් පාවිච්චි කරනවානේ. යාපතත් ගම්මිරිස් ටික දාන්න. අතුල් පැතිවල තත්තන දාන්න ඕන. දාන්න ඕන. මොකද ප්‍රශ්නයක් හේවි මම කියන්නේ ඉස්සර වෙලා.
වගේ. මේ වගේ ඇතුළටත් අපි ලුණු ගම්මිරිසි දාලා හොඳට මේ කැපුවම අතරට මෙහෙම දානවා. දාලා ඊට පස්සේ මේ ඉඟුරු දානවා අපි මෙහෙම ඇතුළටත් දාලා. මේ වැත්තුලට බඩ ඇතුළට හරිම හොඳ රසක් එනවා මේ ඉඟුරු වලින් වෙයි කොත්තමල්ලි කොළ වලින්. ඒ වගේම හොඳ සුවඳකුත් එනවා ඇති නේද? සුවඳකුත් එනවා. ස්ටීම් කරනකොට බලන්න ඕගලන්ට දැනේ මේ සුවඳ. යන්නේ පිටට දාලා දැන් අපි ස්ටීම් එක බලමුකෝ. මේ විදිහට ස්ටීමර් එකට වතුර දාලා මම මේ පිඟාන තියලා තියෙන්නේ. ඒ පිඟාන උඩින් තමයි මම තියන්න යන්නේ මාළුවව. ඉතිසරේලා අපි හදාගත්ත සෝස් එක. ඔව්. ඉස්සෙල්ලා අපි අටපැත්තට දාමු. ඉන්නේ යට පැත්තට එච්චරම ඕනේ නැහැ මොකද උඩින් දාන්නේ ඒවා යට පැත්තට යන්නේ හින්ද අස්සට දාන්න එකක් මම දාන්නේ මොකද ඊට පස්සේ මම මේක මෙහෙම උස්සලා තියනවා මේ ප්ලේට් එක උඩින් දැන් ඕකලන්ට පේනවද මගේ මාළුවත් එකක් ලොකුයි ඉතින් ඒ වුණාට ඒක එහෙම තිබුණාට කමන්නේ නැහැ අත් එක වහගන්න පුළුවන් මට ඒ සයිස් එකට හම්බුනේ නැති නිසා ඊට පස්සේ මේක දාලා මම මේ ප්ලේට් එකට යන්නත් එක්කම මේක මෙහෙම දාන්න. පස්සේ මේ කුඩට කොත්තමල්ලි කොළයි ලුණු කොළයි ටිකක් දානවා. හැබැයි මේක ස්ටීම් වෙනකොට පාට වෙනස් වෙනවනේ. හ්ම්. ඒක නිසා ඉතුරු ටික අපි දාන්න පස්සේ. ටිකක් එකතු කරගන්නවානේ. ටිකක් දාලා අපි දැන් මේකේ වතුර එක ඔන් කරලා මම හිතන්නේ ස්ටීම් කරන් කලින්ම දැන් හොඳ සුවඳක් එනවා. ඔව් සුවඳක් එනවා ඒක තමයි. මේක ඔන් කරලා තියන්න. කියලා අපි මේක හැමෝම වහගන්න. අපි මේ වගේ තව ටිකක් මෙහෙම දාගමු. ඔස්ස. ඔක්ලන්ට පේනාද මේ මාළු වගේ? වතුර වගේ එවිල්ල. මේක සර්ව් කරනකොටත් එහෙමයි හැමතිස්සෙම මේවා දැන් අපි බලමු කොහොමද මාළුව තැම්බිලාද කියලා බලන්න මෙන්න මේ වගේ පූරක් අරගෙන මාළුවගේ මෙහෙම එවන ලේසියෙන් යනවා තැම්බිලා ඒ කියන්නේ තැඹිලා මේ වගේ කූරක් අරගෙන මාළුවට මේ මනිනකොට මෙහෙම යනවන තැඹිලා කියන්නේ මාළුව හරි. දැන් හොඳ සුවඳක් එනවා. දැන් අපි කරන්නේ මේක දොරට දානවා. ඒක නම් රස පාටයි නේ. සුවඳ එනවනේ. හොඳ සුවඳක් තියෙනවා. ඉඟුරු සුවඳ එනවාට දැනෙනවද? දැන් දුවට පුළුවන් නම් මෙන්න මේ කොත්තමල්ලි කොළ තව දාන්න මේක ලස්සනට උඩට මාළු වගේ උඩට.
දැන් හැමතිස්ම ඔකලා මතක තියාගන්න ඕන මේ අපි කන්න යනකොට එතන තියෙනවානේ මේ 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 ජූස් සාපහ මාළු වගේ උඩට දාන්න ඕන. උඩට එහෙම බත් එකක් ගන්නවා නේද? දැන් අර අපි කලින් දාපු කොත්තමල්ලි ටික ඔක්කොම පාට වෙනස් වෙලා තියෙනවා. අපිට ඕන නම් මේකට මිරිස්, අඹ මිරිස් වගේ, රතු මිරිස් වගේ තියෙනවා නම් කෑලි කපලා දාන්න පුළුවන්. ලුණු කොලක් දාමුද? ගොඩක් නෙමෙයි ටික. ඔබට මේ කොත්තමල්ලි කොළ හැපෙනකොට හරි රසයි. සමහරක් අය කොත්තමල්ලි කොළ කන්න කැමති නැහැ. එහෙම වුණොත් නම් දාන්න එපා. නමුත් කොත්තමල්ලි කොළ කන්න කැමති අය තමයි මේක හදන්නනේ. ඒක හරි රසයි. මේ ජූසස් ටික අයින් කරන්න එපා කොහොමාරි. මේක දාගන්න ඕන මොකද මේකෙන් තමයි ගොඩක් රස. මේකලම් බත් කෝප්පයක්. මේකෙන් මාළු චොප්ස්ටික් එකකින් කඩාගෙන අපේ බත් කනවනන්නේ සාමාන්‍යයෙන් චයිනිස් බත් එක අර ස්ටිකි රයිස් මේකලම් කන්නේ. ඉතින් අර කෝටු දෙකට ගන්න පුළුවන් අර ඒක ඇලිලා ඇලිලා වගේ තියෙන. දැන් මේක හරි නමුත් මේක ඉවර නෑ. අපි දැන් මේ ඉඟුරු ටික හදාගන්න යන්නේ. අපි තෙල් මේසෙහි දෙකක් ගත්ත දාලා ඒක රත් වෙනකොට අපි දාන ඉඟුරු ටික. හැබැයි මේ තෙල් දැම්මට අපි තල තෙල් ටික දැම්ම දාන්නේ නැහැ. ඒක රත් වෙනකන් අපි බලමුකෝ මේ බලන්නකෝ මම මෙතන ගත්තා. අපිට ඉතින් ලංකාවේ අපි ආසයිනි සැරට ගන්න දැන් මේකේ යන්තම් ගම්මිරිස් ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේක ඉදිච්ච තායි මිරිස් දාන්න පුළුවන් නම් හොඳයි. ඒකලන් පාවිච්චි කරන තායි මිරිස්, රතු මිරිස් එක ඒක ගොඩක් සැරයි. අපිට කොච්චි හරි මොනවා හරි මේ වගේ දාන්න පුළුවන් නම් එහෙම තනින් තනින් ලස්සට දාන්න මේ මිරිස් ටික. තෙල් එක රත් වුණාම අර හීනියට කපාගත්ත ඉඟුරු ටික අපි දානවා. දාලා අපි දැන් මේ තලතෙල් ටික දැම්මේ නැහැ. ගොඩාක්ම ගින්දර වැඩි කරගන්නේ නැතුව අඩු කියන්නේ නේ. කියන්න හොඳ සුවඳක් වෙනකොට යන්තම් වැඩිගෙනවා කියනකොට එකනේ රන්වන් පැහැ වෙනකම් නෑ. මේකේ අර නිකන් වතුර ගැටිය නැති වෙලා මම බලන්නකෝ ඒක බැදිලා නැහැ. නමුත් අර අමු ගැටිය නැති වෙලා තියෙනවා. ඒ වෙලාවට තමයි අපි දාන්නේ අපි තල තෙල් ටික. අපිට තල තෙල් ටික තවත් ඉච්චෙනවානේ. ඉතින් පර්ෆෙක්ට්. ඒකලංගේ මෙන්න මේ වගේ මෙහෙම මෙතෙල් ටික දානවා. මේ අපි බෙදගත්ත ඉඟුරුත් එක්ක දාන අපිට ආපහු මේ රස මිරිස් එක්ක ඩෙකරේට් කරගන්න පුළුවන්. දැන් සැරෝනායක සැරක් තියෙනවා, ඉඟුරු තියෙනවා. හරි රසයි. හැමතිස්සෙම මතක තියාගන්න ඔකලන් කන්න යනකොට මෙන්න මෙහෙම මේ වගේ හැන්දකින් හැමතිස්සෙම මේක මෙහෙම උඩට සෝස් දාන්න. මම හිතන්නේ මේක ගෙදර පාටි එකක් තියෙන වෙලාවට එහෙම හොඳයි නේද? ඔව් සාමාන්‍යයෙන් අමුත්තේන වෙලාවක අපි ආසයිනේ අලුත් දේවල් කරන්න. එතකොට අපේ කුකින් ස්කිල්ස් අනිවාර්යයෙන්ම. හරි, ඉතින් ඔන්න අද දවසේ අපි හැදුවේ චීන ක්‍රමේට රසම රස ස්ටීම් ෆිෂ් එක. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයාලා හදලා බලන්න. හරිම හොඳ සුවඳක්, ඒ වගේම මම හිතනවා අනිවාර්යයෙන් මේක රස ඇති කියලා. කාලා බලන්නත් ඕනේ මම පස්සේ කන්න. හරි, ඉතින් අනිවාර්යයෙන්ම මේක දන්නවනේ. ඉතින් අනෝ මාන්ටි හැදුවා කියන්නේ හැම කෑම එකම වගේ හරිම රසයි. ඉතින් ඒ අත්ගුණෙත් එක්කම අපිට මේ වගේ රසම රස ලස්සන ටිප්ස් කියලා දුන්නා. බොහොම ස්තුතියි ඔබේ දැනුම අපිත් එක්ක බෙදා හදා ගත්තට.
ඉතින් හැමදාම වගේ එකතු වෙන සේනතුරුත් එක්ක සුබ දවසක්.